මැයිදිනයට රජයේ සැරසෙන විදිිය. සහ එහි තේමාව දෙෙස බලන විට පැහැදිලිව පෙරෙන කාරණයක් ති වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන අතවගත්ත පෙරමුණු සඳාන රජයන්. විටිං විට කරපු සුපුරුදු උපර වැත්තිම කම්කරු ජනතාවට කොළේ වහලා ආණ්ඩුව මේමැයිවි දිනේදීත් සමරන්නට සූදධන වෙන බව තමයි. ආ්ඩුවේ මැයිදින තේමාව හරහාපිට දකින්න තිබෙන. ආණ්ඩුවේ මැයිදින තේමාව තමයි උපන් බිමට දහබිඳුවක් රට සුරකින ජනපවුඩක්. ඇත්තවස්සයම වැඩකරන ජනතාව හැමදාම දහඩිය බිඳුවක් හෙලුවේ තමන්ගේ හපත වෙනුවෙන් විතරක් නෙමයි ඒ හෙලන හැම දහඩිය බිඳුවකින්ම රටේ හපතටත් ක්‍රියා කරා. එවගේම පසුගිය යුද කාලි විද හමුඳදාව ොලිසිය පමණක් නෙවෙයි මිගරටේ සමස්ත වැඩරන ජනතාව. වැටුක් පැඩිවීමඉල්ලන්නෙ නැතුව. එවගේම තමන්ගේ දරවාගේ ඉතිරිකිරීම කැටයපවා යුද්ධය වෙනුවෙන් පරිච්‍යා කරමින්. සියලු කැපවීම් කරේ ජන රටවෙනුවෙන් කැපවීම් කරන ජනතාවක් බෞ ප්‍රදර්ශනය කරව. මේ වෙනවිට දැම් පසුගිය මැතිවරණයෙන් පස්සෙත් හැම බාණ්ඩේක මිලහිලයන තත්යක් දකින්නැතිබෙන්. ද ෙල්මි ිරන්නන්නේ න ොම හෙත්ක් සාවත්. සිංහල අලුත් අවුරුදරත් පෙර පෙටල් ඩීසල් බූමිතෙල් ඉන්දන මිල වැඩිරන්න ක්‍රියා කර. ගේෑස් සිලින්ද්‍රය මිට අසීමමිතව වැඩි කරන්න ක්‍රා කරා. එවගේම පිටිමිල පහුගේ දවස්සල වැඩිවුලා. දැන් හෙටා නිදද වෙනකොට වැඩ කරන ජනතාව ගමන් කරන්න බස්කාස්තුූ පවා වැඩිවෙන තත්වයක් දකින්න තිබෙනවා. එනිසා අපි රදියට කියන්නේ. වැඩ කරන ජනතාවට දුන්නු පොරොන්ද ිකිරීම සඳහා මේ මැයිදිනිය උපයෝගී කරගන්න. එහම නැතුව බෑංකීන් මූන් එනලා කම්කරුදිමිය කනපිට පෙරලන්ඩ උත්සාහ කරන්නට එපා කියලා අපි ආණ්ඩුවට සිහිපත් කරනවා. ඒ මදිවට සේවකන්ගේ කැමැත්තකින් තොරව ෘතිය සමිතිවල අදහස් ලබාගන්නේ නැතුව ලෝකබැංකවයි ජාතතියන්තර මුල්ලේ අර්මමුදලයි සැනසීම සඳහා. දායක විශ්‍රාම වැටු අරමුදල නමින් පනතක් ගනීමටත් ආණ්ඩුව ලකනෑස්තිබුණා. මේ පනත අවිදිමත් පනතා. හරියට විදේශ ඇමතිතුමා ඇතුරු රජය ප්‍රකාශ කරන්නවාවි. බෑංකින්මන් ගෙන් හදපු අවිධිමත් වාර්තාව ප්‍රතික්ෂේප කරන්න කියලා රජය කියන්නවාගේ අපි කියනවා මේ ගෙන් හදන පනතත් අවිදිමත් පනතා. ගනිසා මේ පනතත් අකුලාගත යුතු බව අපි රජයට සහිපත් කරන.